මේක අලුත් එකක්. ඒනවා මේක පරණ එකක්. අලුත් පරණ? අලුත් පරණ පරණ එකක් අලුත් කළා කියන්නේ. වැඩි වෙනසක් නැතුව ඇති හරිය හරි කමන්නේ. නෑ අයියා අයියා ඉන්නව රට. හා. ඕකේ. අයියා රට. රට. මල්ලි ඉන්නව ලංකාවේ. ඕකේ. මල්ලි ලංකාවේ. දැන් මේ අයියා මල්ලි දූටි කාලේ දැන් ආදරෙන් ඇති කරපු පූසෙක් ඉන්නවා ගෙදර. අයියායි මල්ලි දෙන්නම ආදරෙන් ඇති කරපුද? ඇති කරපු පූසෙක් ඉන්නවා ගෙදර. හා හා. පූසා ඉන්නේ කොහෙද? ලංකාවේනේ. පූසා ඉන්නේ ලංකාවේ. හරිද? අයියා ඉන්නේ කොහෙද? රට. මල්ලි ඉන්නේ කොහෙද? ලංකාවේ අනේ. ලංකාවේ. එතන පූසා කා ගාවද ඉන්නේ? මල්ලි ළඟ. මල්ලි ළඟ පූසා ඉන්නවා. හරි. ඒ කියන්නේ ඇත්තට පූසා මල්ලි ළඟ ඉන්නවා කියලා. හරි. ඉතින් දැන් එතකොට මේ පූසා කොහොම හරි වහලට නගින්න ගිහිල්ලා වහලෙන් වැටිලා පූසා මැරිලා. අයියෝ. රයිට්. දැන් මල්ලි මේක දැන් අයියට කියන්න ඕනනේ. මල්ලි අයියට ගන්න කෝල් එකක්. ඕකේ. අරන් අයියට කියනවා අයියේ 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 මර කේස් එක බක් පූසා වහලෙන් වැටලා මලා. අයියෝ. මල්ලි අයියට කියනවා. කියපු ගමන් අයියා අයියා කියනවා. අයියටින් දැන් දුකයි. පෙට් ලවර් කෙනෙකුට එක දරා ගන්න හරිම අමාරු නිවුස් එක. අයියෝ කියලා අයියා අඬලා. ගොනෝ ඒ වගේ නිවුස් එකක් එහෙම කියන්න එපා. මට හાર્ට් ඇටැක් තිබුණා නම් මම මෙතන මැරළනේ මාව. ඈ එහෙම කියනවාද ඒ වගේ නිවුස් එකක්? මල්ලි යනවා අයියේ කොහොමද එනන් එක දැන් කියන්න ඕනේ? ඉතිබම් පූසා මැරළනේ මම මැරළා කියලා නිකුවේ. කොහොමද මං කියන්න ඕනේ? අයියේ දැන් මල්ලිට ක්‍රමයේ කියලා දෙනවා. කොහොමද? අයියා කියනවා ඉස්සල්ලාම පළවෙනි කෝල් එක අරගෙන කියන්න ඕනේ අයියේ. හොඳ හොඳට අහගනින් ඈ මම මේ කියන්නේ කොම්බ මල්ලි ඈ අයියා අයියාට මෙහෙමයි පණිවිඩය කියනවා. දැන් අයියා කියලා දෙනවා ඈ. ඉස්සල්ලාම ඔබ මට කියන්න ඕනේ අයියේ අපේ පූසා වහලට නැගලා. ආ දැන් මම මේක ඇහුවාම ඉතින් ආදී ලොකු අවුලක් නැහැනේ. දෙවනි දවසේ තමයි ඊට පස්සේ ඔබ මට කෝල් එකක් අරන් කියනවා අයියේ පූසා වහලේ උඩ එහාට මෙහාට ඇවිදිනවා. අවුලක් නැහැනේ. හරි. තුන්වෙනි දවසේ ඔබ මට කෝල් එකක් අරන් කියන්න ඕනේ අයියේ අපේ පූසව වහලෙන් පල්ලෙහාට ලිස්සගෙන ගියා. ලිස්සගෙන ගියා. ඔව්. එච්චරයි ඈ. ආ අවුලක් නැහැ ලිස්සලානේ තියෙන පූසව හරි. හතරෙන් දවසේ කෝල් එකක් අරන් කියන්න ඕන අයියේ පූසව වහලෙන් බිමට වැටුණා. එච්චරයි. ඔව්. එමුකුත් කියන්න බෑ. වහලෙන් බිමට වැටුණා. පස්වෙනි දවස් තමයි මල්ලි බමට කියන්න ඕන අයියේ පූසා මැරුණා. ආ ඒක ඇත්ත. එතකොට අර හිත හදාගන්න පොඩි ටයිම් එකක් තියෙනවා. ඉස්සරහට වෙන්න තියෙන අවදානම ගැන පොඩ්ඩක් තේරෙනවත් නෙනේ. එතකොට ස්ටෙප් බයි ස්ටෙප් නෙන්නේ. හරි. එතකොට හිත හදාගන්න ගැන තින් ඇත්තටම වැටිලා වැටෙන එකත් ඕකේ. හිතර දැනනන් තියෙනව නෑ මැරුණා කියන එක තමයි පොඩි අලුත් දෙයක් වෙන්නේ. ඔව්. දුක වුණාට ඒක චුට්ටක් දරාගන්න පුළුවන්. ඒක ඇත්ත ඇත්ත. අන්න එහෙම මල්ලි කියන්න ඕනේ. ඈ නැතු මේක පාට බගත් ගමන් ගෝල් එකක් අරන් එක පාට එහෙම ප්‍රවෘත්තියක් එහෙම නිවුස් එකක් කියන්න එපා. මිනිසුන් අපිට හල්ලෙන්න තියෙන මිනිස්සු අපිත් මේ මෙහාට දෙයක් කරන් මන තියෙන මිනිස්සු. ඔය කලබලුනොත් එම්ම හිතන්න මොනවා වේද කියලා දන්නේ නැහනේ. ඕනම කෙනෙක්ට දෙයක් කියනකොට අන්න එහෙම පොඩ්ඩක් ඒක පොඩ්ඩක් තියෙන්න ඕනේ. සර බා අඩු කරලා බාල කරලා එහෙම නිවාඩුව කියන්න ඕනේ. හිතර දරාගන්න පුළුවන් ඉතින්. තේරෙනවද මල්ලි? ඔව් අය හරි. මතකනේ? ආ කියලා අහනවා. හරි ඕකේ. හරි. මල්ලි ඊට පස්සේ දැන් අයියත් අයියගේ පාඩු වැඩ මල්ලි මල්ලිගේ පාඩු වැඩ. මාස 3-4ක් ගිහිල්ලා මල්ලිගෙන් අයියට මැසේජ් එකක් එනවා. අයියේ ආච්චි වහලේ උඩ මලා ආච්චි වහලේ උඩ යන්නානේ ආවිතරම ඒ පළවෙනි මැසේජ් එකේ තව දෙවෙනි එක ඉතාලන්න පුළුවන් මොකද්ද කියලා දැන් මටත් මෙහෙමත් හිතනවා එක අතින් ගත්තාම ඈ දැන් අපේ ඉතින් අපේ ක්‍රිකට් ටීම් එකත් දැයි ඔය ගිහිල්ලා නින්නේ මේ වර්ල්ඩ් කප් එකට ඔව් ඔව් හොඳටම කරලා ඉන්නේ මේ නේද දැන් ඉතින් මට හිතනවා අපේ මෙන්ඩට මැසේජ් එකක්වත් දාන්න ආච්චි වහල උඩ කියලාත් කියලා ගෙන්න ගන්න ෆේස් එක අවමානෙන් බේරෙන්න. දැන් ශ්‍රේණි ගත කිරීමලත් අපි අන්තිමට ස්කෝ එකේ රේටින්ග්ස් වලත් ඇවිල්ලා තියෙන එකේ. ඔතනින් පල්ලෙහාට යන්න නැතුව. ඉන්නත් කල්පනා නෑ වගේ මැසේජ් එකක් දාවුදාච්චි වල උඩත් කියලා.